කැමරාස් හතරකම රෙකෝඩින්ස් ඔෆ් වෙලානේ. ඒක කොහොමද වෙන්නේ? ගියපාර ආපු වෙලාවේ තිබුණු විෂුවල් තිරස් කරලා. දවස් දෙක තුනකම කැමරාස් ඔෆ් කරලා තියෙනවා. එහෙම කොහොමද වෙන්නේ? I can't believe this. ස්කෝල් දෙක තුන වෙනුගේ එකයි දීපිකාගෙන් දෙකක් හෙලෝ දේවියක්කි මං උදේ ගත්තා
ඔව් විස්තරේ දැනගත්ත ගමන්ම තමයි මම ගත්තේ ඒ දෙවිය කාංශ කරන්නේ නෑනේ ඔව් මට හිතුණා දෙවියක යෝගි පන්තිය කරනවා වෙන්න ඇති කියලා හරි වැල්වටරන්න තු කියපංකෝ ටෙලිෆෝන් නම්බර් එක හම්බුණාද කියලා පුදුම උනන්දුවක් නේ අප්පා මේක දැන් මෙහෙමයි කතාව ටෙලිෆෝන් නම්බර් එක නම් හම්බුනේ නෑ දේවියක්ගේ උඹ මෙච්චර කෙකර ගෑවේ ඕක කියන්නේ මේ ගංකි කිලි වගේ ඒ වුණාට ගුණේරිස් මාමගේ බාල පුතා ලංකාවට එනවා ලබුණු සුමානි අන්න එහෙම වරෙන්නම් ගියේ කවුද කිව්වේ අහ ලොකු මෑණා හේමමාලි අක්කා හරි රත්තරනේ වෙන්නම් ගියේ මං පස්සේ වඩ කෝල් එකක් දෙන්න හරි දන්නේ නැද්ද ඉතින් ගොඩක් බිසිනේ උසර්ණයි ආමේ අපේ අම්මෝ හොඳට බලාගනින් හරි හොඳයි මං තියනවා කෝ දීපිකා කෝ මේක උඹ නිදහස්ද කියන්න දේවල් ගොඩයි. ඉතින් කියන්නකෝ. මං අහගෙන ඉන්නවා. මේක සෙල්ලමක් නෙවෙයි මිෂෙල්. ජීවිතත් එක්ක මේ වගේ අසීකිත වැඩ කරන නරියා කවුද කියලා අපි හොයා ගන්න ඕනේ. ඉතින් කොහොමද මිලියන ගාණක් තියෙන FB account අස්සේ හරි මේක අවල්ලගන්නේ? දැන් ඒවට ක්‍රම සහ විදි තියෙනවා. දැන් ওই සීන් එක තාම සීදේවි දැන් නැන්ද? නෑ. ඒත් ඉතින් කොයි වෙලාවෙ හරි පත් වෙන්න පුළුවන්. මම අම්මයි බය නැති වෙන්න කියලා මං එයාට කිව්වා අපව දාන්න බෑ කියලා. ඒත් ඉතින් ඔළුව මෙන්ටල් වෙච්ච ගොංජොක් කාරව හැමතැනම ඉන්නවනේ මිෂෙල්. අනේ මන්දා. හැබැයි මට නම් ඔයාලා ওই විශ්ව සර්කාරය ගැන නම් සැකයි. උගන්නන අතරේ සීදේවිට හොරෙන් ෆොටෝස් අරගෙන බඩ් කරා දෙන්න බැරිද? වෙන්න පුළුවන්. ඒත් හැම ෆොටෝ එකකම බෑග්ග්‍රවුන්ඩ් එක ළඟගේ වෙස්ට් රූම් එක, බෙඩ් රූම් එක එකම විදිහට තියෙනවනේ මිෂෙල්. ඒ කියන්නේ ඒ අකායේ හැම එකක් අස්සෙම රිංගලා තියෙනවා. කවුද? කවුද ඉතින් ගත්ත එක? ඔය අදහස් කරන්නේ විශ්වසරද? වෙන කවුද? මං හිතන්නේ එයා ඇත්තට මෝඩ චූම් පොරක් කියලා. එහෙනම් ඉතින් සීදවිම වෙන්න ඕනනේ නේද? එයා ආපහු මගේ ඔළුව අප්සෙට් වුණා මිසක්. අනේ ඔළුව අප්සෙට් කරගන්න එපා බබෝ. ටිකක් කල්පනා කරලා බලන්න. ඔයාගේ හරි අම්මගේ හරි මොබයිල් එක පොඩි හරි රිපෙයාර් එකකටවත් දුන්නද කියලා. මගේ නම් නෑ. මං හිතන්නේ අම්මගෙත් නෑ. එහෙනම් ඉතින් සීදේවි හොරෙන් හරි මොබයිල් එකක් යූස් කරනවා ඇති. අනේ මන්ද මිෂෙල්. දැන් නම් ඇත්තටම මගේ ඔළුව අවුල්. ෆුල් අප්සෙට්. දැන් ඉතින් මාර අප්සෙට් එක කී කී ඉඳලා වැඩක් නැහැ. අම්මා කරපු දේම තමයි ඉතින් දැන් ඔය දුවත් කරගෙන තියෙන්නේ. මොකද බං ඒ කතාවේ තේරුම? මම මොකක් කරාටද? අපි ඉස්කෝලේ යන කාලේ සෙලුලු තිබුණාද බං? උඹ උඹටම කැලෑපත්‍ර රබර් ගස්වල ගහගත්ත රට එල දෙන ඉන්නේ බං. කැලෑපත්‍රේ නිව් වර්ෂන් එක තමයි සෙල්ෆි ගහලා FB දාන ෆොටෝස්. ලයික් කමෙන්ට්ස් පට් ගාලා වැඩි. 1 second world wide share වෙනානේ මැටි. මන් තියන්නම් බං. ඔළුව නිදහස් වෙන උඹ එක්ක ටිකක් කතා කරාම. උඹ කරන්නේ මට බයින එක විතරයි. හොන්න පටන් ගත්ත රුහිතට යන්න. මේ මැට්ටි මම මේ බනිනව නෙමෙයි ඇත්ත කියන්නේ.
තවත් ඕක හංගගෙන ඉන්නේ නැතුව උඹේ මිනිහටත් කියලා පොලිසිය එන්ට්‍රියක් දාපන්. මට බයයි දීපිකා. එන්ට්‍රි දාන්න ගිහිල්ලා තවත් මේක පොපුලර් වෙයි කියලා. එහෙම වුණොත් මගේ අහිංසක කෙල්ල පාර බැහැල යන්නේ කොහොමද? ඉස්කෝලේ යන්නේ කොහොමද? අස්කරාවේ. ඔක්කොටම වැඩි මට බය. ලැජ්ජා වැඩිකමට මෝඩ තීරණයක් අරගෙන මොකක් හරි ජීවිතේ කරගනි කියලා. හරි කෙල්ලේ. මට තේරෙනවා. දැන් කාලේ ළමයි තමන්ගේ ජීවිතේවත් මායි කරන්නේ. ඒ තරමට මෝඩ. බකෝකටත් දුව ගැන ටිකක් කල්පනාවෙන් ඉන්නකෝ. මමත් දැන් දුවට ක්ලාස් එකක් බලන්න යනවා. වරුවෙන්වත් වැඩට යන්න ඕනේ. හොඳින් හිටපන්. මම හවසලා කෝල් එකක් ගන්නම්කෝ. හරි හරි. ෂුවර් එකටම ගන්න. අනේ මන්ද තව ඉස්සරහට අමලත අතරට කොහොම ඔළුව බේරගන්න වේද කියලා. අනේ අම්මේ මට සමාව වෙන්න කියලා ඔය කකුල් දෙක ළඟ වැඳ වැටලා අඬන්න හිතන මං අම්මලාට දුන්න ගින්දර මතක් වෙද්දි ඒ ගින්දර මාද මහ පුච්චනවා. දුවෙක් ඉන්න හැම අම්ම කෙනෙකුටම මේ ගින්දර ඇති. පුතේ මේ ගින්දරේ මාව නිදහස් කරපන්. උඹට පින් සිද්ධ වෙනවා. මේ පවට මගේ සංසාරෙම ගිනි ගනීවි. අපෝ. ඔහොම බය වෙලා පුළුවන්ද සටනක් දිනන්න? මං සීදේවි යාළු කරගන්නකම් ටිකක් ඉවසලා ඉන්නකෝ. ඉවසලා ඉන්න නම් බැරි කමක් නෑ. ඒ තේ ගෙදර මිනිස්සු අම්මෙකුට වගේ මට සලකනකොට මේ නහින දෙහින කාලේ ඒ ගෙදෙට්ටම වින කටින එක මගේ හිතට වාවන්නේ. දැන් මොකද මේ එකපාරට විනාශ වෙලා? හා? අපි සැලසු වෙච්ච මහන්සිය ඒව ඔක්කොම නායවන්නද කල්පනාව? ඊයේ රෑ මහා මිනිස්සයා ගෙදර ආවා. අද උදේ ඉඳලා කැමරා දිහා බලාගත්තු ගමන්ම දැන් දේවි නෝන ආවොත් එයා කියයි මං ඔය ගැජට් බැජට් අල්ලන්නේ නැ දැක්කෙත් නෑ කියලා. එතකොට උපාලි මහත්තයා කොනක ඉඳලා හොයන්න බලන්න පටන් ගනීවි. පොලිසියෙන් මගිනුත් ප්‍රශ්න කරාවි. එතකොට මම දන්නේ නැහැ කියන්න. නාකි අපි ඔය ඉලව් දන්නේ නැහැ කියලා කියන්න. ප්‍රශ්න අහන්න කාට බැරිද? ඔවට බය වෙන්න එපා. අමතක කරන්න එපා. මටත් දැන් සීදේවි අමතක කරන්නම් බැරි ගන්න. මෙන්න මේ ඉලව්ව කින්නපා. ඕක අහුනොත් අපි දෙන්නම කපෝති. මේක හාල් කුඩුනේ. හාල් මුට්ටියද මේක තිබුණේ? හාල් මුට්ටි කොහෙද මේ? බාස්කට්. හාල් බාස්කට්. මම දැන් යන්න ඕනේ. මහත්තයත් තුළ කට තෙම තෙම ඇති මං සෝඩා බෝතලේ තියෙන ඒ බත්තු. ඔය දුටු පාලිගේ ටෙලිෆෝන් කාඩ් එක වැඩිගෙන් ආපු කාරණාව අමතක වෙනවා. කොහෙද ඉති හැම තිස්සේම ආප්ප තැටිය වගේ මගේ හැමුල රත් වෙලානේ තියෙන්නේ. හතරෑට මං මුදා හරින්නම්කෝ මගේ දෙවනි ප්‍රහාරය. අනේ මන්ද එක පාරටම ඔබම වැඩ එකළඟ වැඩිද කියලා හිතෙනවා. ළමයින්
මගේ තාත්තා ඉද්දි කියනවා මං අනන්තවත් අහලා තියෙනවා. තුරුම්පු නිකම්ම වීසි කරන්ට එපා, ඉතුරු කරගනින් කියලා. තුරුම්පු අලුත් වෙනවා. අලුත් අතකොට කොළ බෙදපු ගමන් තුරුම්පු තලුත්. අතරයට මං අදින්නේ අලුත්ම තුරුම්පු. අනේ මන්දා, අර අහිංසක සීදේවි කෙලි පොඩික්කිට කරදරයක් නොවෙන්න ඕන කෙංගිඩියා. සීදේවි. සීදේවි. ඔයාව නම් මං බේරගන්නම්කෝ. මොකද උපාලි මේක තේරුම? ඉඳල ගෙදර ආපු දවසට මේ බෝන එකයි රෙස්ලිම් බලන එකයි වාට තියෙන වැදගත්ම දේ. මම ඉතින් මං ගෙදර ඉන්න දවසදී වාටත් ඉන්න තිබුණා. ඔව් ඉන්න තිබුණා. මගේ අනිත් වැඩ ටිකක් කරලා දෙනවා. මේ ඔයාගේ තියෙන උද්දච්චකමට මගේ සල්ලි ගන්න නැති වුණාද? මං පලි නෑනේ. අනේ අනේ මේ ඔයාගේ මහ ලොකු සල්ලි ඔයාම තියාගන්න. මාසේ අන්තිමට අයවැය හැදලා බැලන්ස් එක පෙන්නන්න, අරක පෙන්නන්න, මේක පෙන්නන්න. මට දැන් ඕවා ඇති වෙලා තියෙන්නේ. හරි හරි. ඔයාගේ ඉතින් කොහමද ලොකු සීන්නේ? කාගෙත් දන්නේ ලොකු සීන්. That was made by Bo Dallas, and I don't think Carl Anderson realized Dallas made the tag. Anderson was busy delivering a karate kick, and Dallas is now the and he dumps Carl Anderson off the top rope. Just like that, the Miztourage takes over. Miz would love that move. අරියාදුට යන්න එපා. මේ ජූස් එක බීලා ගත නිවා ගන්න. ගතනම් එන ගහලා ගියත් මොකෝ, හිතනවා ගන්න බැරි එක නෑනි සමේ ප්‍රශ්නේ. පස පැමිණේ කිව්වලු. අපරාදේ මං පල්ලෙහාට අඬ ගහගත්තේ. එකට එක කියලා හොක්ක තලා ගන්න අරින්නයි තිබුණේ. Yeah.